සාදරයෙන් පිළිගන්නවා කෙමිස්ට්‍රි මෙඩිසින් බයි ડોક્ટર අන්දිර YouTube channel එකට. ඔයාටත් මේ දවස්වල ප්‍රශ්නයක් ඇති විභාගේ ලියලා ඉන්නවනම් ආපහු දැන් 2022 ලියන්න වෙයිද නැද්ද කියලා. විශේෂයෙන් ඔයාගේ ප්‍රතිඵල යම් කිසි හොඳ මට්ටමක ඇති කියලා විශ්වාස කරනවා නම් සහ ඒ ප්‍රතිඵලය ඔයාට හොඳම ඔයා කැමැතිම ෆැකල්ටි එකට කැමැතිම කැම්පස් එකකට යන්න කැමැතිම ඩිග්‍රී එකකට යන්න අවස්ථාව ලබා දෙයි කියලා හිතනවා වෙන්න පුළුවන්. උදාහරණයකට මෙඩිසින් ඉංජිනේරින් කියලා අපි ගමු. එතකොට දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ වගේ අයට පොඩි හරි වැඩයි අවුල් වුණොත් විභාගේ ආපහු තියෙනකොට තමන්ට වෙලාව ඇති වෙයිද රිසල්ට්ස් ආපු දවසේ ඉඳන් විභාගේ දක්වා කියලා. මොකද වෙනදට නම් අගෝස්තු විභාගේ තියෙනවා ජනවාරි දෙසැම්බර් අගවෙදි ප්‍රතිඵල එනවා ආය අගෝස්තු විභාගේ තියෙනවා. මේ පාර පෙබරවාරි විභාගේ ප්‍රතිඵල එන දවසක් ගැන හරියට දන්නේ නැහැ. ගොඩක් අය හිතනවා ජූලි වෙයි කියලා. ඉතින් ජූනි වෙන්නත් පුළුවන්. සහ විභාගේ තියෙන්නේ ඔක්තෝබර් කියලා පැහැදිලිව කියලා තියෙනවා. හැබැයි ඒකත් කල් යන්න පුළුවන්. ඉතින් එතකොට කල් යන්නේ නැහැ කියලා හිතන්නේ අපිට වැඩ කරන්න වෙන්නේ. ඉතින් එහෙම බැලුවොත් 7 වෙනි මාසේ ඉඳන් 10 වෙනි මාසෙට තමයි ඉතින් වෙලාව තියෙන්නේ. රිසල්ට්ස් පරක්කු වෙලාම ආවොත් ජූලි වෙයි. විභාගේ ඉක්මනටම තිබ්බොත් 10 වෙනි මාසෙ වෙයි. ඒතර මාස 3යි තියෙන්නේ. ඒ නිසා දැන් ළමයි මගෙන් සමහරව අහන ප්‍රශ්නයක් තමයි මට A2 B එකක් ෂුවර් වගේ A3ක් ෂුවර් වගේ හැබැයි පොඩි හරි අවුලක් වුණොත් මට විභාගේ කරන්න ආපහු වෙලාව මදි මම මොකද කරන්නේ කියන එක. හරි ඉතින් ඒක එකක් ලොකු දැවෙන ප්‍රශ්නයක් නේ. වෙනදට නම් මාස 7ක් අනිවාර්යෙන් ළමයට හම්බ වෙනවා විභාගේට ලෑස්ති වෙන්න මේ රිවිෂන් ළමයට. හරි ඉතින් එතකොට මම දැම්මා පෝල් එකක් මේ ගැන සඳහන් කරලා Telegram group එකේ. එතකොට ඒකෙන් ළමයි 111ක් තමයි ඔය තත්ත්වේ ඉන්න, ඒ කියන්නේ විභාගය ගැන ලොකු ෂුවර් එකක් තියෙන නොතියෙන ළමයි 111ක් හිටියා. දැන් වෙද්දි වැඩ පටන් අරන් තියෙන ළමයි 135ක් හිටියා. වැඩ පටන් අරන් නැති රිසල්ට්ස් අයිනකම් ඉඳලා වැඩ පටන් ගන්න ඉන්න. හරි. තව 150ක් විතර 54ක් විතර හිටියා. ඒ කට්ටිය නම් දැනටම මේ ප්‍රශ්නේ අදාළ නැති. තේමා හිතන්නේ 22 23 ප්‍රශ්නයි ලියන ළමයි වෙන්නේ නැති. මේ 54 මේ ප්‍රශ්නේ අදාළ නැති කට්ටිය. තොර ප්‍රශ්නේ අදාළ වෙන පිරිස 146යි. ඒකෙන් 135ක්ම ප්‍රතිඵල එනකන් ඉන්නවා විභාගෙ ලියන්න. හරි. වෙනදට ඕකේ ලොකු ගැටලුවක් නැහැ. මම ඕකේ භයානකකම පැති දෙකකින් විස්තර කරන්නම්. එකක් පැහැදිලිවම හැමෝගෙම ඇස් දෙකට පේන භයානකකමනේ. මොකද්ද? ප්‍රතිඵල ඇවිල්ලා විභාගෙ වෙනකන් තියෙන්නේ කෙටි කාලයක් කියන එක. හැබැයි විභාගෙ 11 වෙනි මාසෙට 12 වෙනි මාසෙට කල් ගියොත් තවත් යහපතක් වෙනවා ඔයාලට. හැබැයි ඕගොල්ලන්ට නොපෙනෙන තව පොඩි දෙයක් පෙන්නන්න. මේක බය කරන්න කියන දෙයක් නෙවෙයි. ටිකක් මම දැකපු නිරීක්ෂණයක් නිසා මට හිතිච්ච දෙයක්. හරි. ඒක මෙන්න මේ විදිහට පැහැදිලි කරන්න. දැන් වෙනදට වඩා පහුගිය අවුරුදු දෙකේ papers ටිකක් ලේසි. විශේෂයෙන් මේ අවුරුද්දේ chemistry සහ physics ලේසි. හරි. විශේෂයෙන් MCQ part එක. හේතුව දැන් මම දැක්ක එක මම ටිකක් විතර දන්න physics ගුරුවරයෙක් දාලා දෙමුණා. මට විනාඩි 40කින් ගුරුවරයාට විනාඩි 40කින් paper එක කරන්න පුළුවන් වුණාලු MCQ එක. ෆිසික්ස් වල සහ යායකට ලොකුට ලියන්න ඕනේ නැහැ කියලා කියනවා. හරි. එතකොට කවුරු හරි හිතයි ඒක ගුරුවරයාගේ දක්ෂතාවයනේ කියලා. හැබැයි විනාඩි 40කින් ෆිසික්ස් පේපර් එකකට උත්තර ලියන්න පුළුවන් කියන්නේ පොඩි මේකක් තියෙනවානේ. අනිත් දේ තමයි වෙනදට කෙමිස්ට්‍රි වලට MCQ 45ක්, 46ක්, 47ක් ඔහොම ගහන ළමයි අඩුයි. ඒ වගේම 50න් 30ට වඩා MCQ ගන්න අඩු ළමයිනුත් ටිකක් ඉන්නවා. මේ පාර 50න් 30ට වඩා අඩු ළමයි අඩුයි. 45ට වඩා වැඩි ළමයි වැඩි. ඒ කියන්නේ වෙනදට මේ නිල් පාටින් පෙන්නන විදිහට තමයි ළමයින්ගේ ලකුණු ව්‍යාප්තිය වෙන්නේ. හරි ලකුණු ගන්න බිඳුවයි 10යි 20යි 30යි 40 50 60 70 ඔය විදිහට යනවා. හරි. ඒතර ඉතාලම අඩු ළමයි ගානකට තමයි මේ ලකුණු 80 වගේ තියෙන්නේ නේ. හරිද? මේ පාර මොකද වෙන්නේ? මේ පාර ප්‍රස්තාරේ රතු පාට ප්‍රස්තාරේ තමයි මේ 2021 ප්‍රස්තාරේ. ඒකේ හොඳට බැලුවොත් ඔයාලට පෙනෙයි ලකුණු 10ක් ගත්ත ළමයි ගාන අඩුයි, 20ක් ගත්ත ළමයි ගාන අඩුයි, ලකුණු 30ක් ගත්ත ළමයි ගානත් අඩුයි, 40ක් ගත්ත ගාන වෙනදට වඩා අඩුයි. ඇයි ඒ? අඩු ලකුණු ගන්න ළමයි අඩුයි, වැඩි ලකුණු ගන්න 50ක් ගන්න ගාන වෙනදට වඩා වැඩි, 60ක් ගන්න ගාන වෙනදට වඩා වැඩි, 70ක් ගන්න ගාන වැඩි, 80ක් ගන්න ගාන වැඩි. මේ පාර කෙමිස්ට්‍රි වලට මං හිතන්නේ 85ට වඩා ලකුණු තියෙන ළමයි මාර ගොඩක් ඇති. ෆිසික්ස් උත් එහෙම. ඔය 50න් 50 ගහපු ළමයිනුත් ටිකක් වැඩිපුරයි. වෙනදට 50න් 50 ගහන්නේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරිනේ. හරි. ඉතින් ඔය වගේ පොඩ්ඩක් විතර මේ පේපර් එක ලේසි වීම නිසා හරි
මේ ළමයිගේ ලකුණු ටිකක් වැඩි පැත්තට බලයි 30ට වඩා අඩු ළමයි එහෙම කෙමිස්ට්‍රි වල ඉතාමත්ම අඩුයි 30ක් ලකුණු ගත්තා කියන්නේ MCQ එකේ තව ලකුණු 5ක් දැම්මම S එකක්නේ ඉතින් එතකොට ෆේල් ළමයි හොයාගන්නවත් නැති වෙන්න පුළුවන් තේරුණාද එතකොට ඉසෙට් ස්කෝ කියන්නේ මොකක්ද කියලා අපි බලමු සහ මේ ප්‍රස්තාරෙත් එක්ක ඒකට තියෙන සම්බන්ධය පොඩ්ඩක් බැලුවොත් ඔයා මෙච්චරකල් නොහිතපු අමුතු දෙයක් ඔයාලට දැනගන්න හම්බ වෙයි මේ ටික අදාළ වෙන්නේ අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන ළමයින්ට විතරයි අනිත් අයට ඇත්තටම මේ වීඩියෝ එක තේරුමක් නැහැ ඔයාගේ ප්‍රතිඵලය හොඳ නැහැ කියලා ෂුවර් නම් ඔයා මේ ගොඩවල් වල ඉන්න බෑ ඔයා පැහැදිලිවම මේ 35 ගොඩේ ඉන්න ඕනේ වැඩ කරන්න පටන් ගන්න තියෙන්න ඕනේ දැම්ම ඔයාට රිසල්ට් එකක් ඉන්න කොහොමත් හේතුවක්වත් නැහැ පැහැදිලිද ලොකුම දේ තමයි විභාගෙට කෙටි කාලයයි තියෙන්නේ එතකොට ඔයාට මෙඩිසින් ඉංජිනියරින් හරි ඔයා කැමති ඩිග්‍රියට හරි ඔයා යනවා කියලා ඔයාට ෂුවර් එකක් නැත්තම් ඔයාට නිකන් ඉන්න හේතුවක් නෑ ඔයා පටන් ගන්න ඕනේ මේ වීඩියෝ එක වඩා වැදගත් වෙන්නේ යම් කිසි ෂුවර් එකක් තියෙන අතලොස්සක් ළමයි ඉන්නවා ඒ ළමයින්ට තමයි මේක වැදගත් වෙන්නේ එතකොට වෙනදට වඩා ඔයාට හොඳ MCQ ගානක් තිබුණා කියලා වෙනදට වඩා හොඳට රචනාව ලිව්වා කියලා ලොකු හොඳක් වෙලාද නැද්ද කියලා කියන්න අමාරුයි ඒකට හේතුව තමයි වෙනද ප්‍රස්ථාරය නෙවෙයි මේ පාර ප්‍රස්ථාරය ටිකක් වෙනස් මම මේ දත්ත කොහෙන්වත් ගත්ත දත්ත නෙවෙයි ළමයින්ගේ ලකුණු අනම්මනම් දැකලා හරිද ළමයි මට එවනවනේ මට මෙච්චර MCQ තිබුණා ෆිසික්ස් වලට මෙච්චරයි කෙමිස්ට්‍රි වලට මෙච්චරයි ඔය වගේ දේවල් දකිනවා ඊට පස්සේ Facebook එකෙත් මම දකිනවා ඉතින් ඔය වගේ දේවල් දැකලා තමයි මම පොඩි නිගමනයකට එන්නේ වෙනදට වඩා මේ පාර විභාගයේ ප්‍රතිඵල වල ලකුණු වැඩි ඉන්නේ කියන එක හරි ලකුණු වැඩි වෙන එකේ අවුල තමයි ඉසෙට් ස්කෝ එකට කෙලවෙන එක මොකද වෙන්නේ ඉසෙට් ස්කෝ කියන්නේ වෙනදා මධ්‍යන්නේ 40යි මේ පාර මධ්‍යන්නේ 50යි එතකොට වෙනදා 40ක් මධ්‍යන්නේ තියෙද්දි ඔයා ලකුණු 75ක් ගන්නවා කියලා හිතන්නකෝ මේ පාර 50ක් මධ්‍යන්නේ තියෙද්දි ඔයා 80ක් විතර ගනී හැබැයි ඉසෙට් ස්කෝ එක කියන්නේ මොකද්ද සම්මත අපගමණයෙන් හදාගන්න අගයක් නේ හරි දැන් නැති ළමයින් උත් ඇති මං ගණන් හදලා පෙන්නන්න යන්නේ නැහැ මං සරලව කියන්නම් ඉසෙට් ස්කෝ කියන්නේ මධ්‍යන්නේ හැමෝම වගේ ගන්න ලකුණු ගන්න තියෙනවනේ මධ්‍යන්නේ කියන්නේ ඔක්කොගෙම ලකුණු අරගෙන ළමයි ගානෙන් බෙදුවාම එන උත්තරයටනේ අන්නේ ලකුණු ගානේ ඔයා කොච්චර දුරයිද කියන්නේ මේ ප්‍රස්ථාරය දුරට දුරට එනවනම් ඒ කියන්නේ ඔයාගේ ඉසෙට් එක පැහැදිලිවම වැඩි වෙනවා හැබැයි දැන් මේ පාර ප්‍රස්ථාරය මොකද වෙන්නේ ඔයා ඈතට ඇවිල්ලා හැබැයි මධ්‍යන්නේත් මෙහෙට ඇවිල්ලා හරි ඉතින් මේ පාර ලකුණු පැහැදිලිවම වෙනදා 75ක් ගන්නවා කියලා හිතන්නකෝ අපි මධ්‍යන්නේ A3කට මේ පාර 75ේ A3ක් මදි වෙන්න පුළුවන් මං දැන් කලබල වෙන්න ඕනේ නැහැ මේ A3ක් තියෙන ළමේ කලබල වෙන්න ඕනේ නැහැ මම මේ දල අදහසක් දෙන්නේ 73 නැතුව අපි 70 හිතමුකෝ වෙනදට 73ක් ගන්න ළමෙක් ඉන්නවා එයාට වෙනදට එන ඉසෙට් එකට වඩා මේ පාර එයා 75ක් ගත්තත් අර තරම් ඉසෙට් එක්ක අර ඉසෙට් එක මේයි එක්ක ඊට වඩා අඩු එකක් වෙන්නත් පුළුවන් වැඩි වෙන්න තියෙන ඊට අඩුයි දැන් එතකොට ඔයා බලනවා හරි 70 කුත් නෙමෙයි මට 75ම 3ක් තියෙනවා ඉතින් එහෙනම් මරුනේ මට අවුලක් වෙන්නේ නැහැ නේ කියලා හැබැයි මෙහෙම පොඩි අවදානමක් තියෙනවා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ A3ක් ෂුවර් නම් මෙඩිසින් ඉංජිනියරින් යන්න බෑ කියන එක හොඳයි හැබැයි පොඩි දෙයක් ඔයා දන්නවා කොළඹ වගේ ඩිස්ත්‍රික් එක A3 අරගත්ත ළමයිනොත් කලාතුරකින් මෙඩිසින් නොගිහින් තියෙනවා මේ පාර එක ටිකක් වැඩි වුණත් පුදුම වෙන්න දෙයක් නැහැ කියන එක තමයි මට මේක කියන්න ඕනේ. ඉතින් ඒකේ අවසාන තීරණය නිගමනය මොකද්ද? ඔයාට පොඩි හෝ අවදානමක් තියනවා කියලා හිතනවා නම් උදාහරණයකට 85 A3ක් තියනවා කියලා හිතන්නකෝ. දැන් ඒ වගේ කෙනෙක්ට පොඩිවත් අවදානමක් නැහැ කියන එක අපිට තේරෙනවා නේ. හරි. එක්ක ඔයා ඉන්නවා කොහේ හරි කොළඹ, ගම්පහ, කුරුණෑගල, නුවර, ගාල්ල, මාතර හම්බන්තොට ඔය වගේ ඉසෙට් එක වැඩිපුර අවශ්‍ය නොවන ඩිස්ත්‍රික් එකේ ඉන්නවා කියලා හිතන්නකෝ. ඔයාට තියෙනවා 75 3ක්. ඔන්න ඔය වගේ හිතන්නකෝ 75යි 75යි 73යි. ඔයා වගේ කෙනෙක්ට මෙඩිසින් යන්න පුළුවන් වෙයි. ඉංජිනේරින් යන්න කොහොමත් පුළුවන් වෙයි. හරි. දැන් මට පෙන්වන්න ඕනේ වෙනදා ඔයා මෙන්න මේ ගාන තිබුණොත් මට ඇති කියලා හිත හදන් ඉන්න ගානක් තියෙනවනේ. අන්න ඒ ගාන නම් මේ පාර තියෙන්නේ පොඩි භයානකකමක් තියෙන ඉඩ තියෙනවා. හරි. එතකොට ඔයා වැඩ පටන් අරන් දැන් තිබ්බොත් ඔයාට පොඩ්ඩක් හරි කෙලවලා ගියොත් ඉසෙට් ස්කෝ එන්නේ ඔක්කොටම වඩා පස්සෙන්. හරි හැමෝටම ලකුණු වැඩි වුණොත් අවුලයි. මේ පාර වෙලා තියෙන්නේ මොකක්ද අන්න ඒක තමයි. වැඩ නොකරපු ළමයටත් ලකුණු තියෙනවා. ඔයාටත් ලකුණු තියෙනවා. ඔයාට වෙනදටත් වඩා ලකුණු තියෙනවා. හැබැයි වැඩ නොකරපු ළමයටත් ලකුණු තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට ගොඩක් ලකුණු තියෙන හින්දා ඔයා හිත හදාගෙන ඇති. අම්මෝ මාර MCQ ගොඩක් ගහලා තියෙන ගේමක් නැහැ මේ පාර නම් කියලා. පොඩි අවුලක් තියෙනවා කියන එක මම දකිනවා. හරි. දැන්
එතකොට අපිට කරන්න පුළුවන් දේ තමයි වැඩ පටන් ගන්න එක. හැබැයි වැඩ පටන් අරගෙන රිසල්ට්ස් එනවා. තව මාසෙකින් දෙකකින් එන්න ඕනේ. ආපු ගමන් ඔයාලට පැහැදිලිවම සෑහෙන හොඳ ප්‍රතිඵලයක් තියෙනවා නම් ඉසෙඩ් එක ලොකු වැදගත්කමක් නැති වෙන්න පුළුවන්. එතකොට වැඩේ අපහැරලා දාන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකේ කියන කරුණු අරගෙන ඔයා ඔයාගේ ජීවිතේ තීරණය කළ යුතු නෑ. හැබැයි යම්කිසි අවධානාවක් තියෙනවා කියන එක මම මේ කියන්නේ. මෙන්න මේක විතරක්ම කල්පනා කරන්න. හත්වෙනි මාසේ රිසල්ට්ස් ආවොත් ඔයාගේ රිසල්ට් එක ඔයා බලාපොරොත්තු එකට වඩා අඩු වුණොත් හරි ඔයාට වෙලාව තියෙනවද කියලා හිතලා බලන්න ඕනේ. ඒ ඇති. මේ ප්‍රස්තාර ගැනවත් ඔයාට තියෙන ලකුණු ගානවත් සත පහකටවත් වැඩක් නැහැ. මේ වීඩියෝ එකේ අවසාන නිගමනය මොකද්ද? ඔයා මේ 111ක ගොඩක ඇති. මම රිසල්ට්ස් එකක් ඉඳලා කරනවා කියලා. රිසල්ට්ස් අවුල් වුණොත් හරි ඔයා බලාපොරොත්තු වෙච්ච MCQ එක රචනා බලලා ඔයා හිතාගත්ත රිසල්ට් එකක් ඇතිනේ. ඒක ඔයාගේ ඩිස්ත්‍රික් එකට අදාළ ඉසෙඩ් එකට ගැළපෙන පරිදි එවිල්ල නොතිබුණොත් හරි ඔයා පරක්කු වෙඩි. ආයෙ ඔයාගේ තව ශයිය එකක් ඉවරයි. ඔයාට ආයෙ ලියන්න වෙන කවද? 23. ඒකාන්තයෙන් මේකෙම වෙනවනේ. හරි. විභාගෙත් කල් ගියොත් චුට්ටක් ඇඟ බේර ගන්න පුළුවන්. කොහොමවත් පොඩි භයානකමක් තියෙනවා. හැබැයි ඔයාට ඕන රිසල්ට් එක එනවා. දැන් ඔයා වැඩ පටන් ගන්නවද ඉඳන්? හරි. මම මේ කියපු දේ නිසා වැඩ පටන් ගන්නවා. ඔයාට ඕන රිසල්ට් එක හම්බ වෙනවා. හරි ඔයා බලාපොරොත්තු වෙනට වඩා හොඳ එකක් සමහරවිට. දැන් වැඩ කරන්නේ කොහොමනම් නතර කරන්න පුළුවන්. අනවශ්‍ය ලෙස ඔයා මාසයක් දෙකක් එතකොට මහන්සි වෙලා තියෙනවා. හරි. දැන් මැයිනේ. ඔයා ජූලි වෙනකම් මහන්සි වෙනවා. මම කියපු හින්දා. ඔයා අනවශ්‍ය ලෙස මහන්සි වෙලා තියෙනවා මාස එකමාරක්. පැහැදිලිද? හරි. එතකොට මේ අනවශ්‍ය ලෙස මහන්සි වීම එදාට දුකක් වෙනවද? නෑ. ඉතින් වාට හොඳ ප්‍රතිඵලයක් ඇවිල්ලා. හරි. ඉතින් ඒ නිසා මම හිතනවා ගන්න තියෙන පණිවිඩය ගන්න ඇති. ලකුණු ගොඩක් තියෙන ළමයින්ට මම මේ කිව්වේ. හරි. ඉතින් යාළුවට මම කියන දේ බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කියන එකත් මම දන්නවා. හරි. එහෙනම් ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් කල්පනා කරලා බලලා තීරණයක් ගන්න. මම මේ කියන ඒවා අහලා තීරණ ගන්න ඕනේ නැහැ. ඒකට හේතුව මම මේ කියන ඒවා ඔක්කොම මම කොහෙන්වත් දත් එකතු කරගෙන කියන කතාවක් නෙමෙයි. හරි. මම දැකපු දේවල් වලින් කියන එකක් මිසක් මම පරීක්ෂණයක් පවත්තලා වෙනද මැදයන්නේ මෙච්චරයි එහෙම කියලා ගත්ත එක නෙවෙයි. හරිනේ. හැබැයි මේ කියන දේවල් වලට ඔයාටත් එකඟ වෙන්න පුළුවන් බව ඔයා දන්නවා. ඔයාගේ යාළුවෝන්ගේ එහෙමත් ඔයා ලකුණු දන්නවනම්. හරි. එහෙනම් ওই ටික තමයි බලලා බුද්ධිමත් තීරණයක් ගන්න. හරි. අනිත් දේ තමයි දැන් ඔයාට හිතේ ක්ලාස් නොගිහින් කරගන්නවද මේ මාසෙකම ආරදෙද කියලා. ඔව් මං කියන්නේ ගැටලුවක් නෑ ඉතින්. ක්ලාස් යන්න ඕනේ නෑ. මාසයක් දෙකක් ඕන නම් මේ අමතක වෙන්න නොදී පොඩි ගේමක් ගහන්නකෝ. හරි. අමතක වෙන එකනේ අවුල දෙන්නේ. ඔච්චර ලකුණු ගන්න ළමයට තියෙන එකම ප්‍රශ්නේ පොඩ්ඩ අමතකගෙන ඉන්න විතරයි. ඔය ටික අමතක වෙන්න නොදී ටච් එකේ තියාගන්න කියලා මම මේ කියන්නේ මාසෙකම ආර. හරි. මොකද දැන් ක්ලාස් යනකොට කාට හරි හිතේ අයියෝ ක්ලාස් ගිහිල්ලා ඕකට සල්ලි දීලා අන්තිමට සල්ලි ටිකක් නැති වෙනවනේ මට හොඳ ප්‍රතිඵලයක් ආවොත් කියලා. හරි. එතකොට නම් ඇත්තටම සල්ලි මතක් වෙන්නේ නැහැ. කෙලින්ම මෙඩිසින් ඉංජිනේරින් නම් තේරිලා තියෙන්නේ. වැඩේ දෙන ඉවරයිනේ. සන්තෝෂේ පිරිලා ඉතිරලා යනවනේ. මම මේ කියන්නේ පන්ති යන්න ඕනෙම කියලා එකකුත් නැහැ. මොකද සමහරව එහෙම හණ්ඩක් පුළුවන්. හරි. පන්ති යන්න ඕනේ කියලා එකක් නැහැ. යන නොයන එකත් ඔයා තීරණය කරන්න. නොයනවා නම් එකෙන් ලොකු හානියක් වෙන්නත් ඉඩ අඩුයි නේද? මොකද ඔයාට තියෙන ටච් එක නැතිවීම පිළිබඳ ප්‍රශ්නයක් නේ. දන්නේ නැහැ. එහෙම ප්‍රශ්න නැහැ. දන්නේ එහෙම නැත්තම් දැන් මම යන්න ඕනේ පන්ති. හරි. මොකද ඔයාට ගොඩක් වෙලාවට එතකොට ඔයාට ඕන රිසල්ට් එක එන්නේ නැති වෙන්න ඉඩ තියෙනවානේ. දන්නේ නැති පාට් එහෙමත් තියෙනවානේ. හරි. එහෙනම් ওই ටික තමයි. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය ජය.